පුතුල් වීම තහනම් හතරවැනිදා සිට රාත්‍රිය අටට විරාමයෙන් අනතුරු ඔබ නැවතත් සුන්දර ඉරිදාවත් එක්ක එකතු වෙලා ඉන්නේ සුන්දර කතා බහකට අපි ඔබ වරගෙන යන සූදානම් වෙන්නේ මට Facebook එකේ පුංචි සටහනක් අම්මලා මේක තමයි මම බැලුවා ආ Facebook එකේ තියාගෙන ඉන්න මම පොතක් තියාගෙන ඉන්නවා කමන්නේ මේ දෙකම කොහොමද එකතු වෙන්නේ කියලා අපි කතා කරමු මෙන්න මෙහෙම කියනවා මෙන්න මෙතන ඉතින් මා මිතුරනි මා මෙතෙක් පැමිණි මග දිගේ මට හැඟුණු යම් දෙයක් කවි නමින් හැඳින්විය හැකියි මා සිතන රටාවකට ඔබ පිණිස ලියා තිබුවේ අවුරුදු 18ක් පුරා විටින් විට ලියු ඒ අත් අකුරු පරිකණක අක්ෂර කිහිපයක් ලෙස කොටා ඒ පිටු එකතු කොට සෑදුණු පුංචි පොත් පිංච මොකක්ද මේ පොත දැන් ඒ පොතේම තියෙන තවත් උපුටා ගන්න තනකට මම යන්න ලෑස්තුණා මේවත් දැන් උපුටා ගත්තින්ද මම තව ටිකකින් එතෙන්ට යනවා කතා කරගෙන යනකොට ඔය ලියවිල්ලට හත්පසින්ම වෙනස් ලියවිල්ලක් හැබැයි මේ පොතේ මගේ උපුටා ගැනීමේ තියෙනවා ඒක මොකක්ද කියලා තව ටිකකින් ඔබට බලන්න පුළුවන් වෙයි කොහොම නමුත් අද හවසට මේ පොත ඔබ අතටපත් වෙනවා ඒ ගැන අපි කතා කරන්නයි ලෑස්තිය බින්දුමතියට FM අපේ හමු වෙයි අද හමු වෙමුකුත් තියෙනවා ඔබට අද හවසට අර කිව්වා වගේම ඒ හමු වීම සිදු කරන ප්‍රධාන කෙනා ඒ ඔබට ආරාධනා කරන කෙනා අද දවසේ අපිත් එක්ක ඉන්නවා ප්‍රදීප් බමුණුසිංහ ඔබ මාත්‍රෙන් පිළිගන්නවා තරුණ කවි ආයුබෝවන් තමන්ගේ පළවෙනි පොතත් එක්කයි මේ මොන ගහෙම සිද්ධ වෙන්නේ කොහොමද පොතක් බවට ඔබේ කවිපත් වෙන්නේ ඇත්තටම ඒක දිග කතාවක් කෙටි කියමු කෙටි කියන්න පොතක් බවට පත් වෙන්න මූලිකම හේතුව තමයි බිරිඳ එයාගේ ඉල්ලීම තමයි ඔය අවසාන ඉටු වෙලා තියෙන්නේ කවි මුල් කාලයේ බොහොම ආසාවෙන් ලියලා පොතක් කරන්න ආසාවෙනුත් හිටියත් පස්සේ කාලේ එක එක දේවලුත් එක්ක වැඩ රාජකාරීත් එක්ක ඒක එක එක විදිහට පස්සට ගියා. නමුත් බිරිඳගේ නැවත නැවත මතක් කිරීම සහ ඉල්ලීම නිසා පොත කරන්න සිද්ධ වුණා. කියලාද කිව්වොත් හරි. බිරිඳ හොඳ දෙයක් කරලා තියෙනවා. අපිට හොඳ පොතක් තිල්ල කරලා තියෙනවා. ඇයගේ කැපවීම ඉල්ලීම තුල. සම අදවස 3ට ඔබ වෙනුවෙන් මේ සියල්ල සූදානම් වෙලා තියෙනවා මහවැලි කේන්ද්‍රයට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා මතක් කරන්නට ඕනේ. අපි දැන් ඔය පොත ගැන කතා කරන්න කලින් ඔය පත්‍රවලට ලියපු කාලේ ගැන අපි පොඩ්ඩක් කතා කරන්න ඕනේ. අපි ඒ කාලේට පොඩ්ඩක් ගිහින් එමුකයි කොහොමද ඔය පුවත්පතට කවි ලියන කාලේ. මේක ඇත්තටම හරිම සුන්දර කාලයක්. ඒ කියන්නේ ඒ කාලේ පත්‍රවලට කවි ලියන එක හරිම කියන්නේ පත්‍රවල ලියන කවියෝ හරිම අර තරු වගේ ඒ කාලේ මාත් එක්කම ලියන්න අපි එකට ලියපු කට්ටිය තමා ටිම්රාන් කීර්ති මහින්ද ප්‍රසාද් මස්සිඹුල ලහිරු කිතලගම එතකොට තව ඉන්නව මතක් වෙන්නේ නැහැ ගැමුණු දසනායක නඳුන් යසිත දහනායක ශක්තික සත්කුමාර ඔය වගේ ගොඩාක් කවියෝ ඒ කාලේ ලිව්වා ඉතින් හරිම ආසාවෙන් ඒක නිකන් මම අද උදෙත් මතක් කරා ඒක ඒ ගැන හරියට නිකන් ඒක පොඩි ආධ්‍යාත්මික ගමනක් යනවා වගේ හැඟීමකින් අපි ඒක ලිව්වේ කියන්නේ කට්ටිය තරගෙටත් කවි ලිව්වා වගේ වැඩක් දුන්නේ තරගෙටමත් නෙමෙයි හැබැයි ඒක අර ආගමක් දහමක් වගේ බොහොම අවංකව අර කවි කවි හදවත කියන එක මෝදු වෙච්ච කාලේ ඉතින් හරිම ලස්සන කාලයක්. ඉතින් ඒ කාලේ ලියපු කවි ටික තමයි ඔය පොතේ තියෙන්නේ. මුල් හරි ලියපු කවිය මොකද්ද? මුලින්ම ලියපු පුවත්පතකට කියලා. ඔව් මුලින්ම පුවත්පතක මගේ ගිය කවිය බිහිසුණු මතකය කියලා. ඒක මේ පොතේ නම් තියෙන වෙන නමකින් මතක වස්ත්‍ර කියලා මාතෘකාවෙන්. ඒ කවිය තමයි මුලින්ම පළ වුණේ. දැන් ඒ මුල හරිය කවි සහ මැද හරියේ කවි කියලා මේ පොතේ කවි කොටස් දෙකකට ඔබම බෙදලා තියෙනවා. ඔයා මොන හරියද තෝරගත්තේ? මම මේ මුලම හරියෙන් කවියක් නෙමෙයි තෝරගත්තේ. මම හර කිව්වා වගේ දැන් Facebook එකේ තියෙන ආරාධනාව කියවෝ වගේ මේ මුල හරියේ තියෙනවා මෙන්න මෙහෙම සටහනක්. මම හිතන මේක නිකන් පෙරවදන වගේ වෙන්න ඕනේ. ඔව් පෙරවදන. මේ ජීවිතේ මුල හරියේ ඉඳලම මට ඕන උනේ ආතල් එකක් ගන්න. ආතල් කියන වචනේ ගැලපෙන්නේ නැහැ වගේ නම් සමා වෙන්න මේක තියෙන වරහන් ඇතුළේ
ඒත් ආතල් කියන වචන ලියද්දි කියද්දි ඇහෙන්නෙත් මට නම් ආතල්. ආතල්. කවි 50ක් 60ක් එක දිගට පත්‍රයට ලියලා එයින් එකක් අද දවස එක දවසක පත්‍රයේ තියෙනවා දකින්නකම් බලාගෙන ඉන්න එකේ ආතල් එකේ ඉඳන් ඔය වගේ ආතල් කියන වචනෙත් එක්ක බොහෝ දේ ඔබ ලියනවා. මොකද්ද මේ තාරුණ්‍යද? ආතල් එක. ඔව්, ඒක ආතල් එක කියන්නේ තාරුණ්‍යමත් නෙමෙයි. ඒක ඔව් තාරුණ්‍ය කියලාත් හඳුන්වන්න පුළුවන්. මං හිතන්නේ වයසට ගියත් ඒ ආතල් එක ඕන කෙනෙක්ගේ ළඟ තියෙන්න ඕන මං හිතන්නේ. එතකොට තමයි මිනිස්සුන්ට හොඳ ජීවියක්, ජවයක් ලැබෙන්නේ නේද? ඒ කියන්නේ අපි කරන දේ බොහොම ආසාවෙන්, කැමැත්තෙන්, ඌමනාවෙන් අර කියන්නේ බැහැලා කරනවා නම් ඒක ඇත්තටම එතකොට අපිට වැඩක් වැඩ වැඩිපුර කරද්දි වැඩිපුර ලියාගෙන යද්දි ඒන ආතල් එක තමන්ගේ ශේෂ්ත්‍රය ඇතුලේ. දැන් ඔය අවුරුදු ගණනාවක එකතුවක් එකට එකතු වෙලා අද දවසේදී අපිට දකින්න ලැබෙනකොට මේක ඇතුලේ තියෙන වැතිනේ ඔබ විඳපු දුක්, ඒ වගේම ඔබ විඳපු සතුටුදායකම තැන්, ඒ වගේම හිතට දුකක් දැනුණු තැන්, ඔය ජීවිතය ගැන දැකපු විදිය, මේ හැම දෙයක්ම පොත ඇතුලේ කවි වලින් කියලා ඇතුනේ. ඔව්, හරියටම හරි මුලින්ම ලියලා තියෙන්නේ වැඩිපුරම විරහව ගැන. මුල් කාලේ ඇත්තටම විරහ කවි තමයි, ප්‍රේම කවි තමයි ලිව්වේ, පැණි බේරෙන ප්‍රේම කවි. ඊට පස්සේ ඉතින් පොඩ පොඩ වයස පහු වෙනවත් එක්ක, වයසට යනවත් එක්කම ජීවිතේ එක එක විදිහේ අත්දැකීම්, මා මනුෂ්‍ය සම්බන්ධතා, එතකොට අපිට සමාජයේ එදිනෙදා දකින්න ලැබෙන රටේ තොටේ අපිට මේ හමු වෙන දේශපාලනය, එතකොට ඔය හැම දෙයක් ගැනම පස්සේ කාලෙදී මෙද හරි කවිවල මම ගේන්න උත්සාහ කරලා තියෙනවා වෙන විදිහකට. ඒක මම දන්නේ කියවන කට්ටිය මොන විදිහට ගනීද කියලා. ඉතින් එහෙම තමයි. සමහර ලියපු කවි බිරිඳ ළඟත් තියෙන්නේ නැති නේද? පරිස්සම් කරලා තියාගෙන. ඇත්තම කතාව තමයි එයා මගේ රසිකාවියක්. ඒ කියන්නේ ඉස්සර පත්තරවලට කවි ලිව්වාම අපි ගෙදරට අපිට ලියුම් එනවා. ඒ කියන්නේ ගෙදර ඇඩ්‍රස් එක දාන්නේ නැතුණත් ගමේ නම විතරක් දැම්මත් ලියුම මේ මාසයක් කර ගිහිල්ලා ගෙදෙට්ට එනවා. ඉතින් එහෙම ගොඩක් ලියුම් එනවා. ඉතින් එහෙම ලියුම් එවපු එක්කෙනෙක් තමයි බිරිඳ මීට අවුරුදු 15කට කලින්. ඊට පස්සේ ඒක දුරදිග ගියා. ඊට පස්සේ ඇය වෙනුවෙන්ම කවි ලියලා යවන්න පටන් ගත්තා. ඔව්, ඇය වෙනුවෙන්ම කවි ලියුවා. ඔව්. කවියක් ගියපු දුරක් නේද? එහෙම ජීවිතේට කවිත් එක්කත් විවිධය ලඟ වෙන්න පුළුවන්. ඒක කොයි පුළුවන්. ඔව්, ඇත්තටම මගේ ඉන්න ඔය විශේෂයෙන්ම ටිම්රාන්, බන්දු ජීව, ලහිරු, ඔය අපේ මේ මගේ පොතේ වැඩේට ඔය කතා කරන සඳුන් ප්‍රියංකර විතානගේ, එතකොට තිඹිරියාගම් බණ්ඩාර තමයි අපිට තිඹිරියාගම් බණ්ඩාර ගැන විශේෂයෙන් කියන්න ඕන. එයා තමයි අපිට ඇත්තටම රාවේ පුවත්පතේ මකරන්ද කවි පිටුව හරහා අපිව ගොඩාක් ඉස්සරහින් තිබ්බ ජ්‍යෙෂ්ඨයා. ඉතින් ඒ වගේ ගොඩාක් සම්බන්ධතා හැදුනා. ඉතින් ටිමාගේ මගේ සම්බන්ධය, ඩොමාගේ මගේ සම්බන්ධය, මහින්ද අයියාගේ මගේ සම්බන්ධය, ඔය වගේ ගොඩාක් සම්බන්ධතා තියෙනවා. ඉතින් ඒවා වචනෙන් විස්තර කරන්න බැරි තරම් ලොකු සම්බන්ධතා. දැන් ඒ සියලු සම්බන්ධතා එක ඉහළින්ම තියෙන සම්බන්ධතාවයකට තමයි ඔබේ පොත පුද කරන්නේ. අපි හැමෝගෙම බොහොම ඉහළින්ම ඉන්න ආදරණීය චරිතය. පිදුම අම්මාට, හොඳම වර්ගයේ සෙන්සර් ඔළුව ඇතුළට දැම්මාට. ඔව්, අම්මා නැත්තම් මගේ නිර්මාණාත්මක හැකියාව නැහැ මං හිතන්නේ. ඒ කියන්නේ අපේ අම්මා තමයි මගේ මුල. අපේ අම්මා දැනටත් කොච්චර වයස වුණත් පොතක් කියවන එක තමයි එයාගේ විනෝදාංශය.
එයා ගොඩක් කවි ලියනවා. එයාගේ පොතකුත් ලබන අවුරුද්දේම අපි කරන්න බලාගෙන ඉන්නවා. එයා නවකතා ලියලා තියෙනවා. ඉතින් ඒ අම්මගේ තියෙන හැකියාව තමයි මට ඇවිල්ලා තියෙන්නේ කියන එක මම හොඳටම විශ්වාස කරනවා. ඉතින් ආදරණීය අම්මගේ නමත් මතක් කරා. මගේ අම්මගේ නම පියවති කළුආරච්චි. ඉතින් අම්මා මට මතකයි පලා කොළ එකතු කරලා බත් අනලා කවුවා වගේම ඒ කාලේ අපි නිදාගන්නකොට අපි හැමෝටම පැදුරේ බිම නිදාගන්නේ පවුලේ හැමෝම අම්මා මැද ඉන්නවා. අපිට කතා ගොඩාක් කියලා දෙනවා අම්මා. දවසකට එක කතාවක් ගන්න කියනවා. සමහර කතා තියෙනවා දවස් දෙක තුන එක දිගට කියන්න ඕන කතා. ඒවා එච්චරට දිගයි. ඉතින් ඒ අම්මගේ කතන්දර, අම්මගේ සෙනෙහස, අම්මගේ පරිකල්පන හැකියාව තමයි මම හිතන්නේ අපිටත් ඇවිල්ලා තියෙන්නේ. හොඳයි. දැන් මේ කෘතිය අද දවසේ ජනගත වෙන අදවසට ප්‍රදීප් බමුණුසිංහතින් අදවසට ඔබට මේ පොත ඔබේ කරගන්න පුළුවන්. වැඩසටහනට ආපු ගමන් මේ පොත මගේ අතට දුන්නා. දැන් මම මේ පොත ජයනි අතට දෙනවා. කවි කියන්න. කවි කියන්න, කවි කියවන්න. මේක දේනවා මේ කවි වගේ ටිකක් ලියපු පිටු ටිකක් එකට තිබ්බහම පොතක් වුණා කියලා. ඔය ඔය ටික වෙනවා. අනිවාර්යයෙන්ම දැන් අපි දකිනවා හුඟක් වෙලාවට. ඔයා විස්තර හොයාගෙන ඉන්නවා. මම හොයාගෙන මාව. දැන් හුඟක් වෙලාවට අපි දකිනවා මේ කවි ගැන වෙන්න පුළුවන්, ඕනම් පොතක් ගැන වෙන්න පුළුවන්, ලියන කතුවරුන් මේ පොතක් වෙනුවෙන්ම ලියන අය ඉන්නවා. හැබැයි ඔය අතරතුරේදී ජීවන ගමනේ සමහර සිදුවීම් එකතු කරලා ඒක පොතක් කරන අයත් ඉන්නවා. මේ දෙක ඔබ කොහොමද දකින්නේ? මගේ අතින් කෙරුණ ඔය දෙවණියට ඔයා කියපු දේ මම හිතන්නේ අර මම ඒ හැඳින්වීම කරෙත් කවි වගේ ටිකක් ලියපු පිටු ටිකක් එකට තිබ්බාම පොතක් වුණා. මට ඇත්තටම මේ ලෝකේ ඉන්න කවියෝ, අපේ රටේ ඉන්න කවියෝ ගැන හිතුවාම, දැනගෙන කියෙව්වාම මට ඇත්තටම එකපාරට කියාගන්න බෑ මම කවියෙක් කියලා. මොකද මහා ශ්‍රේෂ්ඨ කවියෝ අතරේ අපි අංකුර. ඉතින් ඒ නිසා තමා මම ඒ විදිහට හැඳින්වුවේ. ඉතින් ඔබේ ප්‍රශ්නේ වුණේ මේක පොතක් වුණේ කොහොමද කියන කාරණාව. ඇත්තටම පොතක් වුණා කියන්නේ මේ අර පොතක් කරන්න බලාගෙන ලියපු කවි ටිකක් නෙමෙයි ඔය තියෙන්නේ. කාලාන්තරයක් ලියපු කවි. කාලාන්තරයක් තිස්සේ ලියපු කවි අවසානයේ පොතක් වුණා. ඒක අහඹුවක් වගේ දෙයක්. පොතක් කරන්න බලාගෙන කවි ලියන එක මං හිතන්නේ ඒක එච්චරම සාර්ථක නොවෙන්න හේතුව ඒක පොඩි કૃතිම ගතියක් තියෙනවා කියලයි. සමහර විට ඊළඟ පොත මගේ අතින් එන එක වුණත් මම පොතක් වෙනුවෙන්ම ලියාවි. වෙනුවෙන් ලියන වෙයි. හැබැයි එතන ඊට වඩා ඔය පොතේ විශේෂත්වය තමයි මුලින්ම එන පොත නිසා අර පොතක් මේ කවි ටික එකතු කරලා මම පොතක් හදනවා කියන පරමාර්ථයෙන් ලියපු කවි ටිකක් නෙමෙයි. ඉතින් ඒක තමයි විශේෂත්වය මේ. හැබැයි ඉතින් කොහොම මොන විදිහට ලිව්වත් නිර්මාණ වැඩි වැඩියෙන් බිහි වෙන එක ඇත්තටම හොඳ දෙයක්. අපි යමු මේ පොතේ එක කවියකට, මතක වස්ත්‍ර. දැන් ඕක ගැන අපි මතක් කරපු නිසා මම හිතුව මේ කවිය තෝරගත්තොත් හොඳයි කියලා. ගන්තොටේ තුරු හිසේ තැවරුණු නුබේ සුසුමින් නික්මුණු උණුසුමේ සුපුරුදු බව දැනේ යලි මගේ ළඟ සිට වෙන්වුණු ගින් ගඟේ පැන් බිදක සැඟවුණු නුබේ කොපුලේ වත්සුණු සුවඳ විත් යලි මසිත පාරයි මතකයි එය බිහිසුණු. මතකයකි එය බිහිසුණු. මොකද්ද මේ 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 ගැන කතා කරු? ඇත්තටම ඕක උපකල්පනයක්. ගින් ගඟ අපේ නගරය ළඟින් ගලාගෙන යන ගඟ. ඉතින් ගින් ගඟත් එක්ක ගොඩක් කවි සම්බන්ධයි මගේ. ඉතින් මට නිකන් හිතුණා මගේ හිටපු පෙම්වතියක් ගින් ගඟේ එක හිතන්න හොඳ නැති දෙයක්. නමුත් මම එහෙම හිතලා ලිව්වේ ඒ වගේ පෙම්වතෙක් වුණොත් මම කොහොමද මට හිතෙන්නේ. එයා ගින් ගඟේ ගිලිලා එයා නැති වෙලා එයා ගින් ගඟේ පා වෙනවා. ඒක මම හිතලා ඒ හැඟුම හිතින් විඳින ගමන් ලියපු කවියක්. තමන්ගේ හිතේ ඇඳෙන හැඟුම්, තමන්ගේ හිතට දැනෙන සමහර දේවල්, සමහර දේවල් ඇති සජීවී අත්දැකීම්, සමහර දේවල් ඇති ජීවන අත්දැකීම්, මේ සියලු දේවල් ඔබ ඔබේ කරගෙන එය දැන් අපේ කරලා තියෙනවා. ඔව්. අපේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව්. ඒ අවස්ථාව
දක්වා එනකොට ලැබෙන ප්‍රතිචාර බොහොමයක් ඇතිනේ. දැන් මේ පොත කියෙව්වේ නැතුවට ඔබේ කවි කියවපු බොහෝ පිරිසක් ඉන්නවනේ. මොකද සමාජ මාධ්‍ය තුල පුවත්පත් තුල කියවපු අය. ඒ අතරින් ලැබුණු ප්‍රතිචාර අතරින් බිරිඳගෙන් ලැබුණු ප්‍රතිචාර වලට අමතරව මොනවද හිතට දැනුණු ප්‍රතිචාර? දැනුණුම ප්‍රතිචාර ගොඩක්ම ඔය පරණ කවි මිතුරන්ගෙන් ලැබුණ ප්‍රතිචාර තමයි. ඉතින් විශේෂයෙන්ම ඔය ටිම්රාන් සහ බිරිඳ, මගේ බිරිඳ දෙන්න තමා මේ ටිම්රාන් හැම වෙලාවෙම කියන්නේ පොත කරපම් ටිම්රාන්ගේ පොත් කීපයක් ආවා. ඔව්. ඉතින් ඒ කියන්නේ ඒ තර්ජනය තමා දිගටම, ඒ තර්ජනය මැද්දේ තමා දිගටම ආවේ. ඉතින් ඔය ඒ කාලේ කවි ලියපු ඒ මිතුරන්ගෙන් ලැබෙන මොනවද ඒවට කියන්නේ මේ උත්තේජන, ඔව් බලපෑම් මැද්දේ තමයි පොතේ වැඩේ උනේ. ඉතින් ප්‍රතිචාර ඇත්තටම ඒගොල්ලෝ හරි සතුටෙන් ඉන්නවා. විශේෂයෙන් තව කෙනෙක් ගැන කියන්න ඕන, සඳුන් ප්‍රියංකර විතානගේ. සඳුන් අයියා හැම වෙලාවෙම කියනවා උඹත් එක්ක මං තරහයි, උඹ පොතක් කරන්නේ නැහැනේ කියලා. එයත් කතා කරනවා අද පොත එළිදක්වන උළෙලෙදි. ඉතින් ඒ පැරණි මිතුරන්ගෙන් ලැබිච්ච ප්‍රතිචාර ඇත්තටම හරිම ආදරණීයයි, හරිම උණුසුම්. මට හිතෙනවා මේ ආරාධනේ මේ කවියෙන්ම කළොත් හොඳයි කියලා. මම තෝරගන්න කවියක් මෙන්න මෙහෙම. මහවැලි කේන්ද්‍රයට අද හවස තුනට ඔබ යන්න ඕනේ මෙන්න මේ ආදරණීය හිතත් අරගෙන. මමත් එමි. වැසි වසින දවසට කවක් ලියවේ කොළඹ අහසේ, ගිමක් කල පවසට කෙනෙක් වැළපේ තනිව රහසේ, රැහැයෙනි ගී ගයන තුරු හිස වසන්තේ යලි පැමිණ දවසක, ලපලු අතු ඉනි අගක වැදහෙව සොඳුරු මදනල පහස විඳවිද, ඔබ එන්න සවසට කොඳ කුසුම් පර නොවී පෙරසේ, සිසි ඌවන දැකුමට මමත් එමි අහසට, අහසටත් රහසේ. ඔබටත් අහසට කවි කියන්න රහසක් නොවුණු කවි ඔබට විඳ ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා අද හවස තුනට මහවැලි කේන්ද්‍රයට આવොත් කියලා ආදරෙන් මතක් කරන්න ඕන. ඒ මතක් කිරීම ඒ ආරාධනාව ජයනගින් සිදු වෙනකොට වැඩසටහන තියෙන වෙලාව අවසන් වෙන නිසා ඔබේ ආරාධනාවත් අපේ හිතවතුන් ලබා දුන්නොත් ඉක්මනින්ම එකතු කර. ඒ ඔව් අද ඒ හවසට. ඉතින් හැමෝටම ආරාධනා කරනවා කොළඹ අවටනම් ඉන්නේ වැස්ස ටිකක් තදයි. ඒත් කමක් නැහැ, එන්න පොඩ්ඩක් කතා බහ කරලා තේ එකක් බීලා යන්න එන්න. කාලෙකින් හම්බෙන්නේ. ඒ නිසා දන්න කියන නොදන්න කියන හැම දිනාටම ඉතාම ආදරෙන් ආරාධනා කරනවා ඇවිත් යන්න එන්න කියලා. නොදන්න කියන අය ආවත් අද හවසෙන් දන්න කියන අය ආරාධනාවත් එක්ක අපි ඔබට සමුදිනවා. බොහොම ස්තුතියි අපේ ආරාධනාවත් පිළිගත්තට. බොහොම ස්තුතියි ආරාධනා වෙලාවක අද උදේ ආවට. බොහොම ස්තුතියි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.